IPL තරඟාවලිය මේ වන විට එක දිගට සතියකට වඩා අතිශය තියුණු තරඟ ගණනාවක්ම නැරඹීමට අපට හැකියාව ලැබුණා. ඉතින් අවසාන පන්දුවාරයේ අවසන් වන ඕනෑම අතකට පෙරලෙන්නට පුළුවන් තරඟ තමයි අප අවසානයේදී දිගටම බැලුවේ. ඉතින් කොහොම වුණත් 17 වෙනිදා පැවැත්වුණු 24 වන තරඟයේ චෙන්නයි සුපර් කිංස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු අතර මේ පැවැත්වුණේ බැංගලෝරු චින්නස්වාමි ක්‍රීඩාංගණයේ. ඉතින් මේ සාමාන්‍යයෙන් පිතිකරන පාරාදීසයක් විදිහට තමයි සඳහන් වන්නේ. ඉතින් චෙන්නයි සුපර් කිංස් ලකුණු 226ක් ලබා ගන්නවා කඩලු 6කට. එහිදී ලකුණු 83ක් කොන්වේ පන්දු 45කදී 6-6 4-5 6 වේගය 184 රහණේ පන්දු 20කදී 30ක් 6-2 4-5 3 වේගය 185 ශිවම් දුවේ ලකුණු 52 පන්දු 27කදී 6-5 4-5 2 192 වේගය. ඊට අමතරව රයින්දු පන්දු 6කදී 14 1-6 1-4 මොයින් අලි නොදවි ලකුණු 19 පන්දු 9කදී 6-5 2 211 වේගය. ඒ වගේම චඩේජා පන්දු 8කදී 10ක් ලබාගෙන තිබෙනවා 1-6 සමගින්. ඉතින් ඔබට ඒ ලයිස්තුවම කියවද්දී යම් කිසි දෙයක් තේරෙනවා ඇති. ඒ තමයි 6-5 සංඛ්‍යාව 4-5 සංඛ්‍යාවට වඩා වැඩි කියන එක. ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම 6-17ක් එල්ල කරලා තියෙනවා මේ ඉනිමේ. 4-12ක් පමණයි එල්ල කරලා තියෙන්නේ. එතකොට පන්දු වාරයක වේගය 11.3 බිංදුවක් බවට පත් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 3 දෙනෙක් මේ තරඟේ ක්‍රීඩා කරනවා. 3 දෙනාම පන්දු යවන්නෝ. වනිදු හසරංග පන්දු වාර දෙකක් විතරයි යැව්වේ. පන්දු වාර දෙකට ලකුණු 21යි 1 කඩුලයි. පන්දු වාරයක වේගය 10.5 බිංදුවයි. ඉතින් ඉනිමේ වේගය 11.3ක් වෙන විට වනිදු හසරංග 10.5කට පන්දු වාර දෙක යවාගෙන තිබෙනවා කොහොම හරි අවසානයේදී. මොහමඩ් සිරාජ් තමයි හොඳින්ම පන්දු යවලා තියෙන්නේ. පන්දු වාර 4කට ලකුණු 30යි 1 කඩුලයි 7.5 පන්දු වාරයක වේගය. අනිත් සියලුම ක්‍රීඩකයන්ට 10කට එහා පැත්තේ ගහලා තිනවා. වැඩිම ගහලා තිනේ විජය කුමාරට ලකුණු 15 ගානේ පන්දු වාරයකට. පන්දු වාර 4යි 62යි 1 කඩුල්ලයි. ඉතින් පිළිතුරු ඉනිම තමයි හොඳම ඉනිම බවට පත්වන්නේ. මොකද RCB කණ්ඩායම මේක ජයග්‍රහණය කරයි කියලා හිතන අවස්ථාවක් තමයි ඩුප්ලෙසිස් සහ මැක්ස්වෙල් ගහපු ඉනිම. ඇත්තටම අති විශිෂ්ට එක බලන්නට සුන්දර සම්බන්ධතාවයක් කිව්වොත් අනිවාර්යෙන්ම නිවැරදි. ඔවුන් දෙදෙනා 3 වෙනි කඩුල්ලට පන්දු 60කදී ලකුණු 126ක් ලබා ගන්නවා. ඇතරම ඒ අවස්ථාව වන විට නම් RCB කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරයි කියලා හිතනවා. මොවුන් දෙදෙනා පන්දුවට පහර දෙනකොට පළවෙනි කඩුලු දෙක නම් ඉක්මනට දැවි ගියා. ලකුණු 15යි කඩුලු 2යි පන්දු වාර 2ක් අවසන් වන විට මොත් 3 වෙනි කඩුල්ල මැක්ස්වෙල් දැවි යන්නේ පන්දු වාර 12යි 1 පන්දුවකදී 141යි කඩුලු 3යි. ඒ වන විට ඉතාම පහසුවෙන් තරඟේ ජයග්‍රහණය කර ගැනීමට හැකියාවක් තිබුණා කියන එක තමයි පෙනෙන්නට තිබුණේ. අතරම ඩූප්ලෙසිස් සහ මැක්ස්වෙල් පන්දුවට පහර දෙන අවස්ථාවේදී පන්දු වාරයක වේගය 14ක් විතර වෙලා තිබ්බා. අවශ්‍ය කරන වේගය 10යි දශම ගානකට අඩු වෙලා තිබ්බා. ඉතින් ඒ විදිහට බලනකොට මේ ක්‍රීඩකයන් දෙදෙනා පහසුවෙන් තරඟේ ජයග්‍රහණය කරන තත්ත්වයට ගෙනාවත් ඇත්තටම මේක පෙරලෙනවා. ඩූප්ලෙසිස් දැවි යද්දී පන්දු වාර 13යි පන්දු 6ක් නැත්නම් 14 පන්දු වාරයේ අවසාන පන්දුවේදී දැවි යනවා 159 කඩලු 4ක් විදියට. ඔතෙන්දී තමයි ඇත්තටම RCB කණ්ඩායමට තරඟයේ මග හැරෙන්නේ. නමුත් දිනේෂ් කාර්තික් ඉතාමත් හොඳ ඉනිමක් ප්‍රඩක් කරනවා. 5 වෙනි කඩලු විදියට 191ක් තිබීදී තමයි ඔහු දැවි යන්නේ. අනෙක් කාරණේ තමයි අපේ මහේෂ් තීක්ෂණ උඩ පන්දු 2ක් අතහරිනවා. ඒ වගේම තව උඩ පන්දු කිහිපයකුත් අතහරිනවා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතින්. ඉතින් පන්දු රැකීම එක එක් අවස්ථාවලදී හොඳ වෙනවා නරක් වෙනවා ඒ වගේ තිබ්බ. හැබැයි රහණේ ලකුණු 6ක් ගියපු පන්දුවක් තල්ලු කරලා ලකුණු 5ක්ම රැකගත්තා. ඒ වගේ පන්දු රැකීම් කිහිපයකුත් තියෙනවා. එයින් තමයි ඇත්තටම අවසානයේදී ලකුණු 8කින් ජයග්‍රහණය කිරීමට ඉතුරු වුණේ කියන එකත් අපිට එකතකින් කියන්නට පුළුවන්. ඉතින් මැක්ස්වෙල් සුපිරි ප්‍රහාරයක් එල්ල කරනවා. පන්දු 35කදී ලකුණු 76 6-8 4-5 වේගය 211යි. ඩුප්ලෙසිස් පන්දු 33කදී 62 4-5 6-4 187යි වේගය. ඊට අමතරව දිනේෂ් කාර්තික් ලකුණු 28ක් පන්දු 14කදී 1-6 4-5 3-200යි වේගය. අවසානයේදී ප්‍රභු දේශායි අවසාන කඩුල විදිහට දැවි යද්දී පන්දු 11කදී ලකුණු 19ක් 6-2ක් ඔහුත් එල්ල කරලා තියෙනවා. ඉතින් RCB කණ්ඩායම 6-16ක් එල්ල කරලා තියෙනවා. CSK කණ්ඩායම 6-17ක් එල්ල කරද්දී. ඉතින් මෙම තරඟයේ සම්පූර්ණයෙන්ම 6-33ක් එල්ල කරලා තියෙනවා. මේක සමාන වෙනවා IPL තරඟයක ඉතිහාසයේ එල්ල කරපු වැඩිම 6-15 සංඛ්‍යාවට. මීට පෙරත් 6-33ක් තමයි
තරගයකදී එල්ල කරලා තියෙන්නේ. ඒක සමාන වෙනවා. අතමෂෙම අනෙක් කාරණේ තමයි බැංගලූරු වල කණ්ඩායම් දෙකක් ලබාගත වැඩිම ලකුණු සංඛ්‍යාව ලකුණු 444ක් මේ තරගයේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් බැංගලූරු කියන්නේ නැත්නම් චින්නස්වාමි ක්‍රීඩාංගණය කියන්නේ පිටිකරන පාරාදීසයක් විදිහට තමයි හඳුන්වන්නේ ජාත්‍යන්තර විස්තර විචාරකයන්. ඇතරම කොයි තරම් ලකුණු ලබා ගත්තත් මදි වෙන අවස්ථාවක් තමයි උදා වන්නේ. ඒක අපි දැක්කා. නමුත් ඉතින් අවසානයේදී පන්දු යැවීමේ දක්ෂතාවය මත තමයි තරගයේ ජයග්‍රහණය කරන්නේ. එහිදී ශ්‍රී ලංකාවේ මතීෂ පතිරණ ගැන තමයි අපට අනිවාර්යයෙන්ම මතක් කරන්නට වන්නේ. 18 වන පන්දුවාරයේ සහ 20 වන පන්දුවාරයේ යැවීමේ වගකීම ලෝක කුසලාන ගණනාවක් නැත්නම් හැම රටාවෙන්ම ලෝක කුසලාන ජයග්‍රහණය කර ඇති සුපිරි නායකයා නැත්නම් ඉන්දියානුවන් වසඟයටපත් කරපු තලා විදියට හඳුන්වන නායකයා විදියට හඳුන්වන නැත්නම් සචින් ටෙන්ඩුල්කාටත් එහා පිළිගැනීමක් දැන් වන විට තිබෙන නැත්නම් ක්‍රීඩා ලෝලින් වශී වෙච්ච ඒ නායකයා මේ අවුරුදු 20 පුංචි කොළු ගැටයව විශ්වාස කරමින් සම්පූර්ණ තරගයේ ඔහුගේ අතට දෙනවා. එම වගකීම හරියටම ඉෂ්ප්‍රකරා කියන එක තමයි කියන්නට තියෙන්නේ. 18 වන පන්දුවාරයේදී කඩුල්ලක් සමගින් ලකුණු 4යි දෙන්නේ. අවසාන පන්දුවාරයේ ලකුණු 19ක් ලබා ගැනීමට තිබ්බා. නමුත් ලකුණු 9යි අවසානයේදී දෙන්නේ. තම විශිෂ්ට යෝකර් පන්දුවක් පවා යවනවා ලසිත් මතීෂ පතිරණ. ඇතරම ලසිත් මාලිංග කියා තමයි කියවෙන්නට ඉන්නේ. මොකද පොඩි මාලිංග නැත්නම් ලසිත් මාලිංගව මතක් කරා ජාත්‍යන්තර විස්තර විචාරකයන් විශේෂම කෙවින් පීටර්සන් මැතිව් හේන් වැනි දැවැන්තයන් තමයි ජාත්‍යන්තර විස්තර විචාරයේ සිටියේ. ඔවුන් ලසිත් මාලිංගවත් මතක් කරා. ඒ වගේම මොහුගේ මේ පන්දු යැවීමේ ඉරියව්වට පන්දුවට පහර දීමට අපහසුතාවයක් තියෙන නිසා තමයි මෙවැනි අවසානයක් උදා වුණේ කියන කාරණයක් ඔවුන් මතු කළා. අතරම මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා මේ තරගයේ අවසන් කිරීම ගැන. විශේෂයෙන්ම මතීෂ පතිරණ අපට මතකයි නවසීලන්ත සංචාරයේ තරඟ 6ක් බංකුවක් උඩ තියාගෙන හිටියා ශ්‍රී ලාංකික ක්‍රිකට් බලධාරීන් නැතන් වග කිය යුත්තෝ. අපි එදත් කතා කළා ඒ ගැන. මොහු තරඟ 6ක් බංකුවට වාඩි කරවන්නේ නැතුව ඔහුට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා තේරීම් කමිටුව කලින්ම දැනම් සිටියා නම් නැතම් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා කලින්ම දැන සිටියා නම් ඔහු අඩුම තරමේ ධෝනි යටතේ ක්‍රීඩා කරවීමට IPL යවන්නට තිබ්බා කියන කාරණේ. ඉතින් ඒක දැන් ඔප්පු වෙනවා. ශ්‍රී ලංකාවේ තේරීම් කමිටුව තමයි ගොඩක් වෙලාවට දැන් මේ වන විට වර්තමාන කණ්ඩායම් තේරීම නැත්නම් එදිනෙදා කණ්ඩායම් තේරීම පවා තෝරන්නේ කියලා අපිට පේන්නට තියෙන්නේ. අතීතයේ දින නායකයාට එහෙම බලයක් තිබ්බා තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් ලබා ගන්න. එවැනි බලයක් දැන් තියෙනවද කියලා අපිට එච්චර පේන්නට නැහැ. තේරීම් කමිටුවේ සමාජිකයෙක් හැම සංචාරකෙම යනවා. ඒතර ඔවුන් තමයි මේවා තෝරනවා ඇත්තේ. නමුත් මතීෂ පතිරණට කිසිම අවස්ථාවක තරඟ 6ේදී අර වේග තනතිලිවල නිකන් අත්හදා බලන්නවත් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. නමුත් ධෝනි ඉන්දියාවට ඇවිල්ලා මතීෂ පතිරණ එක තරඟයක් ගියාට පස්සේ ඊළඟ තරඟයේදී ඔහුව යොදා ගන්නට තරම් ඔහු එඩිතර නායකයෙක්. ඒ වගේම ඔහු ඉතාම තීක්ෂණ බුද්ධියක් ඇති නූතන ක්‍රිකට් ක්‍රීඩාව හොඳින්ම අඳුනන නැත්නම් උපක්‍රම හොඳින් අඳුනන නායකයෙක් විදිහට ඔහු ඔප්පු කරනවා ඔහු ඉන්දියාවේ බිහි කළ නැත්නම් ඉන්දියාවෙන් බිහි වෙච්ච විශිෂ්ට මෑතකාලීන නවීන නායකයෙක් බව. එතනම් තමගේ කණ්ඩායමේ ඉරනම මේ අවුරුදු 20ක පුංචි ක්‍රීඩකයෙකුට දෙන්නේ නැහැ වෙනත් නායකයෙක් නම්. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නායකයෙක්වත් මේ අවස්ථාව මතීෂ පතිරණට දෙයි කියලා. නමුත් අර දසදහස් ගණනාවක සෙනගක සද්දේ ආස්සේ මේ පුංචි ක්‍රීඩකයාට තරඟයේ සම්පූර්ණයෙන්ම අතට දෙනවා 18 වන පන්දුවාරයේ සහ 20 වන පන්දුවාරයේ. ඉතින් මහේෂ් තීක්ෂණත් ක්‍රීඩා කරා, මදේශ පතිරණත් ක්‍රීඩා කරා. ඒක අපි ශ්‍රී ලාංකිකයන් විදිහට ආඩම්බර වෙන්න ඕනි දවසක්. මොකද මේ දැවැන්ත කණ්ඩායමක ධෝනි වගේ දැවැන්ත පුද්ගලයෙක් නැත්නම් ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වෙච්ච අයිකොනික් ප්ලේයර් කෙනෙක් යටතේ මේ විදිහට ක්‍රීඩා කිරීමට ලැබීම මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කී දෙනාටද හිමිවන්නේ කියන එකත් අපි දන්නේ නැහැ. මොකද ඊළඟ වතාවේ සිට ධෝනි සමහරක් විට IPL ක්‍රීඩා කරන එකක් නැහැ කියලා තමයි දැන් මත පළවන්නේ. මේ අවසාන අවස්ථාව විය හැකි ඔහු නායකත්වයේ දරන තෙවැනි පසුබිමක් තුල අපේ ක්‍රීඩකයන් දෙදෙනාටම එකට ක්‍රීඩා කිරීමට ලැබීම ගැන ඇත්තම ඉතාම සන්තෝෂයට කාරණක්. ඒ වගේම අනෙක් කණ්ඩායමේ අපේ ක්‍රීඩකෙක් ප්‍රධාන දඟපන්දු යවන්නා විදිහට වනිදු හසරංග සිටීමත් ක්‍රීඩකයන් 3 දෙනෙක් එකට IPL තරගයක් ක්‍රීඩා කරපු ඇත්තම වසර ගණනාවකට පස්සේ තමයි මේක සිදුවන්නට ඇත්තේ. ක්‍රීඩකයන් 3 දෙනෙක් එකම තරඟයේ ශ්‍රී ලාංකිකයන් හිටපු අවස්ථාව විදිහට. ඉතින් මහීෂ් පන්දුවර 4 දී ලකුණු 41.1 කඩුල්ලයි. අතරම ඔහු
යම් කිසි ප්‍රහාරයකට ලක්වන ඩූ ප්ලේසිස් අතින් පළවෙනි පන්දු ආරේදී වගේ ඉතින් පන්දු ආරක වේගය 10.25ට අවසානයේදී අවසන් කර ගැනීමට හැකියාව ලැබුණා චඩේජා පන්දුර 4:37 9.25 පන්දු ආරක වේගය මතීෂ් පතිරණ පන්දුර 4:42 කඩලු 2 පන්දු ආරක වේගය 10.5ක් විදිහට තමයි සඳහන් වන්නේ දේශපාණේ කඩලු 3 පන්දුර 4:45 11.25 පන්දු ආරක වේගය කොමාරි ලකුණු පාරාදීසයක දෙවන ඉනිමේ පන්දු යැවීම ඒතරම් ලේසි පහසු කරුණක් නෙමෙයි කියලා තමයි ජාත්‍යන්තර විස්තර විචාරකයෝ කිව්වේ නමුත් ඒක මේ අවුරුදු 20 මතීෂ් පතිරණ සිදු කරලා පෙන්නුවා විතරක් නෙමෙයි ඉන්දියාවේ සුපිරි නායකයාට ජයග්‍රහණයකුත් ගෙන දීමට සමත් වුණා මේ වන විට ඉන්දිය සමාජ මාධ්‍ය තුළ ඇතරම මතීෂ් පතිරණ සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති වී තිබෙනවා විශේෂයෙන්ම චෙන්නයි සුපර් කිංස් ක්‍රීඩා ලෝලීන් අතරේ මතීෂ් පතිරණට ලොකු ජනප්‍රියතාවයක් ඇති වෙලා තියෙනවා කියන එකත් අනිවාර්යයෙන්ම කියන්නට ඕන ඒ වගේම මේක රූපවාහිනී වාර්තාවක් බවට පත් වෙලා තියෙනවා අපිට මතකයි CSK රාජස්ථාන් රෝයල්ස් තරගයේ කෝටි 2.2ක් නැත්නම් මිලියන 22ක් බැලුවා කියලා වාර්තා සඳහන් කරා දැන් මේ තරගය මිලියන 24ක් ජියෝ සිනමා ඔස්සේ සජීවීව බලලා තිනවා කියලා තවත් වාර්තාගත සිද්ධියක් වාර්තා වෙනවා ඉතින් මීට වඩා වැඩි වෙනවා මේක කෝටි ගාණක් තවත් නරඹනවා රූපවාහිනී සහ අනිකුත් මාධ්‍ය තුලින් මේක මේ ජියෝ සිනමා ඔස්සේ ඔන්ලයින් බලපු ගාන විදිහට තමයි සඳහන් වන්නේ අනෙක් කාරණය තමයි මේ RCB කණ්ඩායමේ හෝම් ග්‍රවුන්ඩ් එකේ තමයි මේක පැවැත්වෙන්නේ මොකද බැංගලෝරු නමුත් ධෝනි පන්දුර පහර දෙන්නට එනකොට සම්පූර්ණයෙන්ම RCB ක්‍රීඩා ලෝලිනුත් ධෝනිගේ පැත්තට හැරෙනවා ඒක හැම ප්‍රාන්තයක අපිට දකින්නට ලැබුණා ඉන්දියාවේ කොයි කොනකට ගියත් මොන කණ්ඩායමකට සහයෝගය දැක්වත් ක්‍රීඩා ලෝලින් ධෝනි ක්‍රීඩා පිටියට එන විට කෑ ගහන්නේ ධෝනිගේ නම කියලා ඉතින් මේක ඇත්තටම හිතාගන්නටත් බැරි අතිශය ජනප්‍රියතාවයක් විදිහට දක්වන්නට පුළුවන් මේ දැවැන්ත ක්‍රීඩකයාගේ channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න